විශේෂයෙන්ම පොලිසිය ඉතාම නින්දනිය විදිහයටත් බුද්ධියන්ස මෙරටේ ජාතික ආරක්ෂාවට මැදිහත්වවෙලා තියෙන කියෙන බුද්ධියන්ස තම නිින්දනීිය විදිහයටත් පාවිච්චි කලා බෝම්භ ප්‍රහාර එල්ල වෙන බවට ව්‍යාජයන් උසාවිවලට පවා දැනුන් දෙමින් කටයුතු කළ කෙස නමුත් අපේ නීතිීකඥ මහත්තුරු තා දැඩි අරගලයක් කරලා නීතිය යුක්තිය ෂ්ඨ කරගැනීම සඳහා කටයුතු කෙරුණා බොහෝ තැන්වල ඒපලි ලිබඳව අධිරණවලින් නියෝග ලැබුණ. ැන් ආ්ඩුව අලුත්ිය වරක් ගන්න යන වවාආරංචි පොලිස් මාධ්‍ය ප්‍රකාශකයට අනුව එහි සංවිධායකින් නිරෝධායන නීති කඩ කලාය කියන පදනව මට අත්තඩං ගොඩ ගැනීම හා නඩු පැවරීමට කටයුතු කරන බවට වාර්තා වෙන මේක පසුගියදා තමන්ගේ සමාජ ක්‍රාකාරී නත් අඩං ගෝඩ ගැනීම සම්බන්ධින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයන් උසාාවය ඉදිරි ආසන්නේ කරපු විරෝධතාවය පදනම් කරෙන ඔවන්ටත් නඩු පවරන්න ගටයුතු කරපු ය පපුරාදර්ශය අනුවයමින් ක්‍රා කරන බව ඉතාමත්ම අපට පැහැදිලි. ඉතින් ඉතාම පැහැදිලිව අද වසංගතය දේශපාලන අවයක් බවට පරිවර්තනය කරගෙන තියෙනවා සෞඛ්‍යන්ස විශේෂක්ඥ අන්සවල සිට සියලුම සමාජ තීරුන්ගොලින් පිල්ලා හිටනවා මේ සෞඛ්‍ය නීතිීති දේශපාලන වියයක් බවට පරිවර්තනය කිරීම සඳහා සෞඛ්‍යධද්‍යක්ෂක ජනරාල් ඇතුළ සෞඛ්‍ය බලධහරින් දා ගැනීමේ වයෝම පරාජය කිරීමට පෙරටෙන ලෙස. ඒවගේම අපට පේනවා සමාජමාධ්‍ය ජාල වලට ලිපිසපයන එහි සමාජ මාධ්‍ය ජාල ක්‍රාකාරකයන් මර්ධනය කිරීම සඳහා ඉතාමත්ම නින්දිත ආකාරයට රජය ක්‍රියාකරගෙන යනවා උතුරෙක් දකුණෙත් රටේ සෑම කලාපේකම. විශේෂයෙන්ම ලංකා ඊනිවස් වෙබ්බඩව සඳහා ලිපි සැපයොපු තමන්ගේ නමින් ලිපිලිියොපු කීර්ති රත්නායක මාධ්‍යවේ දිාව අත්තරං ගුවට ගත්තා ඉන්දයාු තානාපති කාරයාලයට බෝභ ප්‍රහාරයක් එල්ලවෙනවාය වශයෙන් ඔහු කළ යම් මාධ්‍ය දැන්නීමක් සම්බන්ධය. හිති ඒ සඳහා පරික්ෂණ කරල ඉන්දියන් තානාපති කාරයාලේ නි දහරම පැමණිලි කල්ල තියෙන ඕු නඩ පැවරීමයි කළ යුතුවන්. නමුත් ඒ වෙනුවට ඔහුව දිගින්දිකටම රඳවා තබාගනිමින් සිටින බව ඔහු ශේෂ්ඨාධිරනයට ඉදිරිපත් කර කියන පෙත්සම කියවෙන. ඒවගේම මේ සම්බන්ධය ඔහු ඇසු කලාය කියන තවත් කීප දෙනෙක් රහස් පොලිසියට කැඳවීම කලා? ලිතුනි සේ න්කෙත් ක්‍රාකාරණයක් එලෙස කඇඳවීමම් කළ ඒ කැඳවීමල්දී අපට පෙනීගේ නම් මේ ඉන්දියානුතානාප්‍රතිකාරයාලේ සම්බන්ධ කාරණය ගැන නෙවෙයි වෙනත් වෙනත් දේශපාලන කාරණ ගැන සහ මේ ආණ්ඩු විවේචනය කරන ක්‍රියාදාමයන් සම්බන්ධින් මේ රහස් පොලිසි ඉතාම නින්දිිතාකාරයට යොදවා ගෙනන තිබෙන බවයි ඉතින් කේතත්නායක මහතාගේ මේ ක්‍රියාදාම හු රන්දවාතවා ගැනීම හරහා ආ්ඩුව බලාපොරොතුවෙන්නේ ිය අන තානාපති කාරයාලට එරහිව ෝම ප්‍රහරයක් එල්ලවීමේ සුළමුලොහල ඒ පිටිබඳව ක්‍රාකරීමට වඩා මේ පොලිීසිය බාහර ඇතිවරයා ඒවාගේ පොලිසිය ේෂ් නිධාරින් දේශ බඳු එනකොන් වන අය සම්බන්ධෙන් කරනලද හෙළිදරව කිරීම පිළිබඳව පලිගැනීමේ ක්‍රියාවලයක් හැටියට ඔහුව රඳෝගෙනන්නවා. එඒගේම ඔහු ප්‍රකාකතිව බොහම පැදිී හ ේෂ්ාිරනයට එල් කරපුේ පෙත්සම විශේෂයෙන්ම එක්තර ආකාරයකට සෙසු මාධ්‍යවේදීන්ටත්. රන භයාන ක අනතුරු ඇඟවීම. උඹල ලිුවොත් අපි ගන්නවා ත්‍රස්ථවාදය වැලකීම පනතයට අපි තියාගන්නවා අපට හීලාෑ කරන්න පුළුවන් තරමටම අපි උඹලව හිීලාෑ කරනවාය කියන්න පණිවිඩේ තමයි මේ නිරධහරිින් හා දේශපාලකින් ලබා දෙන්නට යන පනිවිඩිය. ඉති මේ සම්බන්ධයෙන් මුළු රටේම අවදිවීමක් නැගී සිටීමක් සිද්ධ වෙන්න පුළුවො. මේ අන් කවරක්කත් නෙවෙේ අද වසගතයට මවාවෙලා කරපු කටයුත්ත එදා යුද්ධයට මවා වෙලාරගෙන කියා. දෙදාස්. හඒ සිට දෙදස් පහළවදක්වා විවිධ මාධ්‍යවේදීන් ඝාතනය කළ විවිධ මාධ්‍යවේදීන් අතුරුදහන් කළ විධ මාධ්‍යවේදීන්ට අදන් ටේට්ටම් කරලා ඔුන් මේරටින් පලවාහර තත්ත්වයට පත් කලා.